වෙළඳපොළ තොරතුරු හා සම්බන්ධ වන්න. ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනෙහි නිගමන. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ වශයෙන් ප්‍රකෘතිමත් වීම මෙතෙක් සහතික වේ නොමැති හේයින් දෙවැනි ණය වාර්කිය ලබා දීමට නිශ්චිත කාල සීමාවක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නා. ආර්ථික ස්ථාරත්වයට පත්වීමේ පෙරමං සලකුණු පැවතියද බදු එකතු කර ගැනීම සහ ණය කළමනාකරණය පිළිබඳව දුර්වලතා ඇති බව හඳුනාගෙන කෙසේ නමුත් අවශ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව මහා බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කර තියෙනවා. ශ්‍රී ලංකාවේ දරදේශීය නිෂ්පාදිතය 2024 දී 1.7% ආර්ථික වෘද්ධියක් අපේක්ෂා කරනවා. මේට හේතු වශයෙන් උද්ධමනය අඩුවීම, රුපියල යගේ ඉහළ යාම, විදේශ විනිමය සංචිත ඉහළ යාම සහ ප්‍රේෂණ ඉහළ යාම බලපා ඇති බව ලෝක බැංකුවේ යාවත්කාලීන ආර්ථික පූර්වකථනයට අදාළව ඉදිරිපත් වී තියෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් මොහොත දෙන අභියෝග පවතින බව ලෝක බැංකුව අවධාරණය කරන අතර අවිනිශ්චිතත්වයන් පැන නැගීම හරහා දේශපාලන අස්ථාවරභාවය, ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ බාහිර කම්පනවල බලපෑම් වැනි සාධක ඇතුළත් විය හැක. තිරසාර සංවර්ධනයක් කරා යාමට ණය ප්‍රතිවිකතකරණයේ ප්‍රගතිය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළා. ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිය ගත කරන ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් ණය වර්ගීකරණය රිස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් මට්ටමේ සිට CCC- දක්වා ඉහළ දැමීමට කටයුතු කළා. මහා බැංකුවේ ලිහිල් මූල ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ උපාය මාර්ගයට අනුකූලව පොලි අනුපාත තවදුරටත් අඩු කරලා තියෙනවා. එහිදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 10% සීමාව සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 11% දක්වා පදනම් අංක 107 එළීම සිදු වී තිබෙනවා. ව්‍යස්ථාපිත සංචිත අනුපාතය 2% මට්ටමේ නොවනස්ව පවතිනවා. විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය අගෝස්තු මාසයේ ආනයන වියදමට වඩා අපනයන ආදායම කැපී පෙනෙන අඩුවීම නිසා පෙර වසරේ පැවති අගයට සාපේක්ෂව වෙළඳ හිඟය ඉහළ යාම දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් මෙම වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව අපනයන ආදායම සහ ආනයන වියදම යන අංශ දෙකේම ඉහළ යාමක් පෙන්නුම් කරනවා. විදේශ ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් අගෝස්තු මාසයේදී පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. රාජ්‍ය සුරකම්පත් වෙළඳ පොළෙහි විදේශ ආයෝජන සුද්ධ ගෙවීම් වාර්තා කළ අතර කොළඹ කොටස්ද පොළ වෙත විදේශ ශුද්ධ ආයෝජන ගලාගෙන ඒම් වාර්තා වුණා. අගෝස්තු මාසයේ අවසාන වෙන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6ක් වාර්තා වුණා. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරව පැවතුණා. කොළඹ පාරිභෝගික මිලදර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේදී කැපී පෙනෙන පහළයමක් වාර්තා කළා. අගෝස්තු මාසයේ 104ක් පැවති දර්ශක අගය සැප්තැම්බර් මාසයේදී 101.3ක් දක්වා පහත වැටුණා. අඛණ්ඩව තෙවන මාසයටත් ආහාර කාණ්ඩයේ අවදමනයක් වාර්තා වූ අතර එය අගෝස්තු මාසයේ පැවති 104.8ක සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී 105.2ක අගයක්. ආහාර නොවන උද්ධමනය අගෝස්තු මාස පැවති 108.7හි සිට සැප්තැම්බර් මාසයේදී 104.7 දක්වා තවදුරටත් පහළ ගියා. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ ප්‍රතිඵල මෙම සතියේදී මාස 3 සහ මාස 6 භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාත පිළියෙලින් පදනම් අංක 20 සහ 4කින් පහළ යමින් පළදා අනුපාතය 117.22 සහ 15.09 දක්වා අඩු වුණා. මාස 12ක භාණ්ඩාගාර බිල්පත් අනුපාතය පදනම් අංක 14කින් පහළ යමින් පළදා අනුපාතය 113.06 දක්වා අඩු වුණා. ගෙවුණු සතියේ කොළඹ කොටස්ද පොලේ දත්ත වෙත අවධානය යොමු කරමු. අපහා එක්වුණ ඔබට බොහොම ස්තුතියි. නැවත මීළඟ සතියේත් හමු වෙමු.